වෙළඳපොළේ පවතින විවිධාකාරී නිෂ්පාදන අතුරින් ස්ක්‍රබ්ස් එහෙමත් නැත්නම් එක්ස්ෆෝලියේටර්ස් විදිහට අපි හඳුන්වන්නේ අපේ සමේ මැරුණ සම ඉවත් කරගෙන පැහැදිලි නිරෝගී සිනිඳු සමක් ලබා ගැනීම සඳහා අපි භාවිතා කරන තවත් එක් විශේෂිත නිෂ්පාදන විශේෂයක්. ඉතින් මේ විදිහට විවිධාකාරී නිෂ්පාදන අපේ වෙළඳපොළේ දකින්නට පුළුවන් වුණත් අද මම ඔයගලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ දිනපතාම ඔබ පාවිච්චියෙන් ඉවතලන අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද අපේ සමේ මැරුණු සම ඉවත් කරගෙන නිරෝගීව ලස්සනට දිදුලන සමක් අපි පවත්වාගෙන යන්නේ කියලා. ඉතින් සුපුරුදු විදිහටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම දෙනාවම අයිබෝවන් කියලා පිළිගන්නවා. තමත් ඔය channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරපු නැති කෙනෙක් නම් විතරක් channel එක subscribe කරන්න ළඟම තියෙන notification bell එකත් on කරන්න. දිගටම මේ වගේ videos බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අද මම ඔයගලන්ට මේ විදිහට අරගෙන ආපු ඒ අපතේ යන විශේෂිත අමුද්‍රව්‍ය තමයි තේ කුඩු. අපි හැමෝගෙම ලංකාවේ විශේෂයෙන්ම ගොඩක් දෙනෙක් උදේට තේ බොනවනේ. ඉතින් තේ බීලා ඉවරුනහම මේ ඉතුරු වෙන තේ කුඩු ටික අපි සාමාන්‍යයෙන් දිනපතාම විසික් කරනවා. ඒ වුණාට මේ තේ කුඩු වලින් අපිට අපේ සම්මට විශේෂයෙන්ම ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රයෝජන අතුරින් අද මම ඔයගලන්ට අරගෙන ආවේ අපි කොහොමද මේ අපතේ යන තේ කුඩු නිවැරදිව ස්ක්‍රබ් එකක් විදිහට භාවිතා කරන්න කියලා. තේවල අන්තර්ගත වෙලා තියෙන පොලිපීනෝල්ස් වැනි ඇන්ටිඔක්සිඩන්ට්ස් මගින් ෆ්‍රී රැඩිකල්ස් නිසා සමට ඇතිවන හානිය වළක්වලා සම වයසට යන්නේක පාලනය කිරීමට සමේ සීබම් නිෂ්පාදනයේ පාලනය කරමින් සමේ අමතර තෙල් ගතියක් ඇතිවීම පාලනයටත් ඇක්නිස් ඇතිවීම පාලනය කිරීමටත් කටයුතු කරනවා. ඒ වගේම මෙහි අන්තර්ගත කැටචීන් සහ ෆ්ලේවනොයිඩ්ස් මගින් UVB කිරණවලට එරෙහිව සමට ආරක්ෂාවක් සපයමින් හිරු එළියට පිළිසීම් බ්ලෙමිෂස් තත්ත්ව අඩු කරමින් පැහැදිලි සුවපත් සමක් ලබා දීමට කටයුතු කරනවා. මිට අමතරව සමේ කොලජන් නිෂ්පාදනයේ උත්තේජනය කිරීමටත් ඒ මගින් සම වයසට යන්නේක පාලනය කිරීමටත් ඕපන් පෝස් තත්ත්ව අඩු කරමින් නිරෝගී දිදුලන සමක් ලබා දීමටත් කටයුතු කරනවා. මේ තේ කුඩු ස්ක්‍රබ් එකක් විදිහට අපිට ක්‍රම ගණනාවකට භාවිතා කරන්න පුළුවන්. ඉතින් අද දවසේදී මම ඔයගොල්ලන්ට ක්‍රම තුනක් මේ වීඩියෝ එකෙන් සඳහන් කරනවා. අපි එහෙනම් මුලින්ම බලමු පළවෙනි ක්‍රමය සම්බන්ධව. පළවෙනි ක්‍රමයේ විදිහට ඔයාට පුළුවන් උදේට තේ හදලා විසි කරන්න යන තේ කුඩු ටික ෆ්‍රිජ් එකේ දාලා මදක් සිසිල් වුණාට පස්සේ තෙත් කරගත්ත මුහුණේ ඇප්ලයි කරලා තප්පර 30ක් පමණ මෘදුව උඩ අතට රවුමට රවුමට ස්ක්‍රබ් කරලා සාමාන්‍ය වතුරින් සෝදලා ඉවත් කරගන්න. මෙතනදී ස්ක්‍රබ් එක ආලේප කිරීම සඳහා ඔයාට අවශ්‍ය ප්‍රමාණයට වතුර භාවිතා කරන්නට හැකියාවක් තියෙනවා. වතුර වෙනුවට අවශ්‍ය කෙනෙකුට පුළුවන් රෝස් වෝට වගේ දෙයක් උනත් භාවිතා කරන්න. සිසිල් කරපු තේ කුඩු භාවිතා කිරීම නිසා ඔයාට නැවුම් බවක් වගේම සමේ තෙතමනේ රැඳවීමටත් සම ටයිට් කිරීම මගින් ඉදිමීම් රතවීම් පාලනය කිරීමටත් කටයුතු කරනවා. මේ ක්‍රමය වියලි සාමාන්‍ය අතරමැදි වගේම තෙල් සම ඇතුළුව සංවේදී ඉදිමීම් සහිත රතුවීම් පවතින සමකට පවා භාවිතා කිරීමට හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනදී අපි පාවිච්චි කරපු සාමාන්‍ය තේ කුඩු වෙනුවට ඔයාට අවශ්‍ය නම් පුළුවන් ග්‍රීන් ටී උනත් භාවිතා කරන්න. දෙවන ක්‍රමයේ විදිහට ඔයගලොන්ට පුළුවන් අපතේ යන තේ කුඩු ස්වල්පයකට මේ පැණි බින්දු දෙක තුනක් එකතු කරලා මේ මිශ්‍රණය ස්ක්‍රබ් එකක් විදිහට භාවිතා කරන්න. මේ පැණි තුල අන්තර්ගත ඇන්ටිබැක්ටීරියල් සහ ඇන්ටිසෙප්ටික් ගුණයන් නිසා ඇක්නිස් තත්ත්ව ඇතිවන සුළු ඇක්නි ප්‍රෝන් ස්කින් ටයිප්ස් වලට වගේම තෙල් සමය තුළු ඕනෑම සමකට මේක භාවිතා කිරීම හිතකර වෙනවා. මේ පැණිවල අඩංගු වෙලා තියෙන නැචරල් හියුමෙක්ටන්ට්ස් නිසා සමේ වියලි ගතිය පාලනය කිරීමටත් එහි අඩංගු නැචරල් බ්‍රයිට්නින් ප්‍රොපර්ටීස් නිසා කල් ගත වන විට සමේ පැහැය වැඩි කිරීමටත් දායක වෙනවා. අද කතා කරන ක්‍රම අතරින් පෞද්ගලිකව මම ගොඩක්ම කැමති ක්‍රමය තමයි මේක. ඒ වගේම පළමු භාවිතයෙන්ම මට ප්‍රතිඵල ලබා දීපු ක්‍රමයක් මේක. මේක ඇප්ලයි කරනකොටම මට දැනුණු දෙයක් තමයි මගේ ස්කින් එක හොඳට හයිඩ්‍රේට් වෙනවා, හොඳට පිරිසිදු වෙනවා වගේම හරිම සිනිඳු ග්ලෝවින් ස්කින් එකක් ලැබෙනවා කියන එක.
තෙවන ක්‍රමයේ විදිහට ඉතාමත් සංවේදී සහ ඩැමේජ් ස්කින් එකක් තියෙන කෙනෙකුට පුළුවන් ඉවතලන තේ කුඩු ස්වල්පයක් කොමාරිකා පත්‍ර කොටසක් ආධාරයෙන් සමේ මෘදුව පිරිමැදීම තුලින් සම හොඳින් පිරිසිදු කර ගැනීමට මෙතනදී අනිවාර්යයෙන්ම කොමාරිකා පත්‍රයේ දෙකෙලවර කටු සහිත ප්‍රදේශය කපා ඉවත් කර ගන්නට මතක තියාගන්න. ඉතින් මේ ආකාරයට සමේ උඩුඅතට පිරිමැදීමෙන් පසු කොමාරිකා ජෙල් එක සම්මත තරමක් උරාගත් පසුව ඔයාට පුළුවන් සාමාන්‍ය වතුරින් මුහුණ සෝදලා පිරිසිදු කරගන්න. කොමාරිකාවල අන්තර්ගත ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රොපර්ටිස් වගේම වුන් හීලින් ප්‍රොපර්ටිස් නිසා සම ඉක්මනින්ම සුවපත් කිරීමටත් සමේ කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරමින් නිරෝගී ඕපන් පෝස් වලින් තොර තරුණ සමක් ලබා දීමටත් කටයුතු කරනවා. ඉතින් මේ කියපු ක්‍රමවලට අමතරව ඔයා බලාගෙන ඉන්නේ ඔයාගේ සම ටිකක් ඉන්නවට වඩා පැහැපත් කරගන්න නම් ඔයාට පුළුවන් තේ කුඩු ඇප්ලයි කරනකොට අලපිටි දෙකක් ආධාරයෙන් ඇප්ලයි කරන්න. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් අද මේ අරගෙන ආපු ක්‍රම එකක් හෝ කිහිපයක් තමන්ගේ සමට ගැළපෙන ආකාරයෙන් තෝරගෙන පාවිච්චි කරන්න. ඉතින් පළවෙනි වතාවට ඇප්ලයි කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අසාත්මිකතාවයන් සඳහා පරීක්ෂාවක් සිදු කරලා තමන්ගේ සමට ගැළපෙනව නම් පමණක් පාවිච්චි කරන්න පටන් ගන්න. ඒ වගේම තමයි පාවිච්චි කරාට පස්සේ සාමාන්‍ය විදිහටම ටෝන කරලා සුදුසු මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මොයිස්චරයිසර් එකක් විදිහට ඔයාට ඕන නම් මෙතනදී ඇලෝවෙරා ජෙල් එකක් උනත් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේක මයිල්ඩ් එක්ස්ෆෝලියේට් එකක් විදිහට ක්‍රියාත්මක වෙන නිසා ඔයාට පුළුවන් අවශ්‍යතාවය අනුව සතියක් වුණත් දවසකට එක බැගින් එක දිගට භාවිතා කරන්න. ඊට පස්සේ සතියකට උපරිම දවස් 3කට භාවිතය සීමා කරන්න. ඉතින් මේ නැචරල් ස්ක්‍රබ් එක වයස් ભેදයක් නැතුව ගැහණු පිරිමි ભેදයක් නැතුව ඕනම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මුහුණට පමණක් නෙමෙයි ඔයාට විශේෂයෙන්ම ඔයාගේ කකුල් දෙකට අත් දෙකට ඇතුළු මුළු ඇඟටම මේ ස්ක්‍රබ් එක භාවිතා කරලා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ කකුල් වල අත් වල පවතින ඒ අඳුරු පැහැ ස්වභාවය වියලි ගතිය පාලනය කරලා අපිට තෙතමනියෙන් යුක්ත ග්ලෝවින් ස්කින් එකක් මෙතනින් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ දේවල් නැචරල් දේවල් ඒ නිසා අපි දවසක් දෙකක් පාවිච්චි කරා කියලා අපිට ඉක්මනට රිසල්ට්ස් බලන්න බෑ. ඔයා මේක දිනපතා කරගෙන යනකොට ඔයාට ඇත්තටම ලොකු වෙනසක් මෙතනින් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් අලුත් දවසක අපි අලුත් වීඩියෝ එකකින් එනකන් ඔයගොල්ලෝ හැම දෙනාම පරිස්සමට ඉන්න. Bye bye, see you guys.